මේල් කරන්න. හරි. තවස රැච්චක් ගන්නවන කියනවා. මම බු සපෝට් එකක් දෙන්න. අද ඔය සිල්වලයි හොටෙල් චේන් එකේ සුන්දරකම හොටෙල් එකේ කාමරේ වුයි. ඇති වෙන ගමන් බොණ්ඩ තිබ්බොයි අද. ඒ තවසී දුව සිල්වලයින් එක මගේ කියලා. කාර කෙල්ල තම්සගේ ෆෝන් එකට කෝල් කරද්දී තව වෙන මොනවද? තම්සර විසුදෝයි අයියේ. ඒ සේරා මැඩම් නෙමෙයි කතා කරන්නේ. ආ එහෙමද? එහෙනම් ඉතින් කමන්නේ. බතාම වෙනස් වෙලා නැහැ මලයා. ඉස්සර වගේමයි. ටොපිය අතේ තියාගෙන නැහැ කියනවා. හැබැයි උඹට මතක නැහැ. ටොපිය තියෙන්නේ උඹේ වම් අතේද දකුණු අතේද කියලා මේ අයියා තක්කේටම කිව්වා. ආන්නේ අයියම තමයි තාම ඉන්නේ. පොඩ්ඩක්වත් වෙනස් වෙලා නැහැ. මේ අයියේ මට පොඩි උදව්වක් කරනවා. මේ මං තමුසේ සල්ලි ටිකක් කර දෙන්න. වැඩේ කරලා දෙනවට මගේ හිතේ කෙල්ලෙක් ඉන්නවා. මට ඒ කෙල්ල හොයලා දෙන්න පොඩි සපෝට් එකක් දෙනවා. කෙල්ලෙක්? ඔව් ෆොටෝ එකක් දෙනවා. ෆොටෝ එකක් දෙනවා. නෑ ඔයි. එයාගේ ෆොටෝ එකක් නෑ මං ගා. එහෙනම් එයා ඉන්නේ මගේ හිතේ. ගැඹුරුම දෙන
අයියෝ 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 මේ මට නම් ඔය ලව් බෝරින් බං. උරුමකාරිය උරුමය සොයාගෙන ඇවිත් කරුමකාරයන්ට ගැළවීමක් නැහැ. කරුමකාරිය දැල වීසි කරලා තියෙන්නේ. තොම් මොනෝ දිල්ලන්නේ ඇල්ෆට ඕනේ සල්ලි. ඇල්ෆා බයයි. උල්පත සිඳුනොත් ලිඳ හිඳිනු. ලිඳ හිඳුනොත් ගෙවත්තම වේලිලා යනු. සතා සිව්පාව සේරම සා පිපාසාවෙන් මැරෙනවා. ඇල්ෆා නොසන්සුන්. මොනවද මේ කියන්නේ? ඇල්ෆා මොකවත් කියන්නේ. ඇල්ෆා දේශනා කරනවා. තමුන්ට සේර ප්‍රශ්නයක් වේගෙන එන්නේ. සේර? විශ්වාස නැහැ. කිවිසුමේ හැටියට සේර ලංකාවට පය තිබ්බ හැටියම තමුසලා හිස් මිනිස්සු වෙනවා. සේරගේ මාමන්ට බුවනක සේරා ෂේන් මැරකරු තමුසි. කල්පනා කරනවා. චුවින්ගම් හොඳ කෑමක් කල්පනා කර කර කන්ට. සේරගේ රිමෝට් කොන්ට්‍රෝල් එක ටයින්. මේ තවත් කපාගන්න බලන්න. නැත්තම් තමුන් අවුට්. ෂේන්.
මිනි මරන්නද හදන්නේ? ඔයා කවුද? ඔයා ඇත්තටම රිතුට ආදරය කරනවද? රිතු? කොරිතු? අයියට මොකද වෙලා තියෙන්නේ? මං අහ ප්‍රශ්නෙට උත්තර දෙන්නකෝ. ඔයා රිතුට ආදරය කරනවද? මේ ඔයා කවුද කියනවද? ඇයි රිතුට මොකද වෙලා තියෙන්නේ? රිතු කෝ? හලෝ මේ ඔයා කවුද කියනවද? මොනවද මේ කියවන්නේ? වා ඍතුගේ කෙනෙක් නම් ඔයා ගිහිල්ලා ඔය ප්‍රශ්නේ ඍතුගෙන් අහන්න. මේ ෂේන් ඍතුට කොච්චර ආදරේද කියලා එයා කියයි. ආදරේ කියන්නේ කෙල්ලෙක්ව හිර කරගෙන ඉන්නකද? හුස්ම නවතිනකල්? හා ෂේන් ඒකද ඔයාගේ ආදරේ කියන්නේ? නෑ. ඔයාට තියෙන යාගෙන ආදරයක් නෙවෙයි ආශාව. එයා මේ ජීවිතේ සතුටින් නැගිටින්න හැදුවා විතරයි. ඔයා ආයෙත් ඇවිල්ලා යාට කරදර කරනවා. ඔයා ওই විදිහට මෙතන අවුරුද්දක් බලාගෙන හිටියත් ඍතු ආයි මෙතනට එන්නේ නැහැ. එයා දැන් සතුටින් ජීවත් වෙනවා. ඔයාට ඔගේ ඇස් දෙකම බලාගන්න පුළුවන් සුන්දරගම රෙස්ටුරන්ට් එකට ගියොත්. යන්න ගිහින් බලන්න. එයා දැන් සතුටින් ජීවත් වෙනවා. ප්‍රේමවන්තයා ඔයාගේ ආදරණීය ප්‍රේමවන්තයා ඉන්නේ රතු රෝස මලක් අරගෙන සුදු අශ්‍යා පිට නැගලා ඔයාව කැඳගෙන යන්න එනකන් මේ මාත් බලාගෙන ඉන්නේ. මොකටද මෙහාට ආවේ? ඔයා එහාට ආවේ නෑනේ. ඒකින්ද මම ආවා මෙහාට. මේ ඒකේ වරදක් නෑනේ. මං අම්මට සල්ලි යවලා තියෙන්නේ. බෙල්ලේ. අම්මට කෝල් කළා වැඩක් නෑ. මොකද මම මේ ගමන ආවේ අම්මව දැනුවත්ව නෙවෙයි. ඒ වුණාට අම්මා දැනගන්න ඕනේ තමන්ගේ දරුවෝ මොනවද කරන්න කියලා. හරියට හරි. හරියට හරි. තමන්ගේ දරුවෝ වැරදි පාර යනකොට ඒකේ වගකීම එන්නේ අම්මට. හැබැයි 150ක වගකීමක් එන්නේ තාත්තට. එහෙම නේද තාත්තේ?
නෑ මං තමුසට කීයක්වත් දෙන්නේ නෑ ආ ඉතින් මොකද කිව්වේ නෑ ඉතින් මම කිව්වේ හා කියලා මේ ඒක වැරද්දක් නෑනේ එහෙනම් ඉතින් කවුරුත් දකින්න කලින් යනවා මෙතන යන්න මං තමුන්ට සරයක් කිව්වා යනවා මෙතන එහෙනම් ආයෙ කියලා වැඩක් නෑ තේරුමක් නෑ මොනවද කිව්වේ තම් කැප් තාත්ත කෙනෙක්ගේ සෙනෙහස හොයාගෙන ආපු දරුවෙක්ට මල් පෝච්චයකින් ගහලා මරණ රටක් මේක. එහෙම නේද තාත්ත? මේ අර සිංහබාහු තියන්නේ. ඒක මට පොඩ්ඩක් කියලා දෙනවද? අපේ දේවල් තමන්ගේ දේවල් වගේ බොහොම හොඳට ආරක්ෂා කරා. ඒ වෙනුවෙන් මේ අපි ගෙව්ව මදිද කියලා හිතෙනවා. කිසුල රාජමන්ත්‍රි නෑ. මං අදාවේ රණ්ඩු වෙන්න නෙමෙයි. අපි අවුරුදු ගාණක් තිස්සේ මේ සිල්වර් ලයින් එකේ රණ්ඩු වුණා. දැන් ඇති. හොඳටම ඇති. අපිට බොන්න මොනවාර කිය මොනකස මොනාක් බොන්නේ අද මම තමුසලාගේ බොස් බ්‍රයන් බොන දෙයම බොන්න මොකද්ද වෙලා තියෙන්නේ බ්‍රයන් දැන් තමු විශ්‍රාම ගන්නවා අපි තමුන් ගැන බලාගෙන අවුලක් නැහැ මෙන්න මේකට අත්සනක් දාන්න Thank you.